ගිවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම දිනෝෂි දීරසිංහ ප්‍රථමයේ නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්දන මිල සිව්වන වරටත් පහලට ළඟදී එලි දකින අලුත් සන්ධානය වතු කම්කරු වැටුප් වැඩි කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් ඉන්දන මිල සිව්වන වරටත් අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරෙනවා पेट्रोल सह डीजल लीटर एक मिल रुपया देख बैगिन अद मध्यम रात्रि सिट अड़ुकेरण बव मुदल हा जनमाध्यमात्यांशे निवेदने करनवा पारिसर हितकामी इंधन वर्गयाक्वन यूरो हतर वर्गे सुपीर डीजल लीटर एक मिल रुपया तुनकिन अड़ुकेरणु एति मेयनु ऑक्टेन अनु देख पेट्रोल लीटर एक मिल रुपया एकसे विसी तुनक दक्वा अड़ुवनवा ऑक्टेन अनु पहा पेट्रोल लीटर एक मिल वन्ने रुपया एकसे हतलिस देखाक ऑटो डीजल लीटर एक नव मिल रुपया अनु नव्याक्वन अतर सुपीर डीजल लीटर एक नव मिल रुपया एकसे दहाटक्वनवा සෑම මාසකම දහවන දින ඉන්ධන මිල සමාලෝචනය කිරීම යටතේ මෙවරද මිල අඩු කෙරුණා. කෙසේ වෙතත් සිංගප්පූරුවේ බ්‍රෙන්ට් වෙළඳපොලේ බොරතෙල් මිල සහ ෆ්ලැට්ස් නිමේ පෙට්‍රල් සඳහා වන මිල පසුගිය දෙසතිය තුලදී අකණ්ඩව වැඩි වූ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය කළේ. අදවන විට බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59ක සීමාව ඉක්මවා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ තවත් පක්ෂ ගණනාවක් එක්ව පුළුල් සංධානයක් කෙටි කාලයක් තුලදී ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී SB දිසානායක මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදී අපි බොහොම පුළුල් සංධානයක් හදනවා. ඒ සංධානයේ ප්‍රධාන පක්ෂ දෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒකේ නායකයෝ දෙන්නා දැන් ඉන්න ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමා. අනිත් පක්ෂ අපෙත් එක්කෙන වාසුලා, මෙදිනේෂ් ගුණවර්ධනලා, වීරවංශලා, ගම්මප්පේ සීලු දෙනා, ඩග්ලස් දේවානන්දලා, තොණ්ඩමල මේ සීලු දෙනා අපිත් එක්ක ඉන්නවා. මොන විදිහෙන් ආවත් ඒ ඡන්දය අපි දිනනවා. අපේක්ෂකෙක් පිළිබඳව අපි කියන්න සූදානම් නැහැ. එහෙම තීන්දුවක් අරගෙන නැහැ. අපිට ඕන වෙලාවට ඒ තීන්දුව ගන්න අපි ලෑස්තියි. වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැන්වීමට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැතුණා. ලංකා හම්පුතුන්ගේ සංගමය ඇතුළු සියලු අංශ එකඟ වූයේ තවත් සාකච්ඡාවටකින් පසු මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමටයි. කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය දයා ගමකේ සහ වැවිලි කර්මාන්තා අමාත්‍ය නවීන් දිසානායක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සාකච්ඡාව පැවැතුණා. මෙහිදී ලංකා හාම්පුතුන්ගේ සංගමය තමන්ට බලපාන ගැටලු සහ කර්මාන්තය පිළිබඳ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළා. ලංකා ජාතික වතුකම්කරු සංගමය සහ ලංකා වතුකම්කරු සංගමය පෙන්වා දුන්නේ ඉතා අඩු දෛනික වැටුපක් ලබන වතුකම්කරුවන් දැඩි දුෂ්කරතාවක පසුවන බවයි. උතුරු පළාතේ සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු පිරවීම සඳහා රජය කඩිනම් පියවර ගෙන ඇති බව අමාත්‍ය වජිරාභිවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පළාත තුළ ගුරු පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් උතුරු පළාත් සභාව පහත ක්‍රියාමාර්ග ගෙන තිබේ. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි යන විෂයන් සඳහා ගුරු පුරප්පාඩු පිරවීම සඳහා උපාධිධාරීන් 440ක් බඳවා ගැනීමට 2018 දෙසැම්බර් මාස 18 සහ 19 දිනවලදී සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇත. තුන්සුකම් ලද අපේක්ෂකයන් කඩිනමින් සේවයේ නියුක්ත කරවීමට කටයුතු කරමින් සිටී. අනෙකුත් විෂයන් සඳහා වන ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හැකියාවෙන් බඳවා ගැනීමට කටයුතු කෙරේ. ඉංග්‍රීසි ශාරීරික අධ්‍යයනයේ දීවර විද්‍යාව යන විෂයන් සඳහා පවතින ගුරු පුරප්පාඩු පිරවීමට දෙමළ සහ සිංහල මාධ්‍ය උපාධිධාරීන් ප්‍රමාණවත් නොවන බැවින් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3.1 සී ශ්‍රේණිය තනතුරු සඳහා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීමට කටයුතු කරගෙන යනු ලැබේ. මේ ප්‍රදේශයේ ඉන්නවා ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන 500කට ආසන්න ප්‍රමාණයක් ගුරුවර ගුරුවරියන්. අකිල විරාජ් ජමතුමා මේ වෙනකොට කැබිනට් පත්‍රිකාව අත්සන් කරලා තිබෙනවා. ඒ 500 සහ තවත් ස්වේච්ඡාවෙන් ක්‍රියා කරන ඒ ප්‍රදේශයේ විවිධ විෂයන් උගන්වන සුදුසුකම් ලත් අය සුවිශේෂ හේතුන් මත ගුරුපත් වීම හැටියට ලබා දීමට කටයුතු කරන්නට ඒක අනුමත වුණාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්‍රවිඩ භාෂාව කතා කරන අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන වගේම සිංහල භාෂාව කතා කරන අයගේත් අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි රජයේ හැටියට අපි කටයුතු කිරීමට පියවර ගන්නවා.
නව යුද හමුදා මණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරිය ආරම්භ වුවා. ඒ යුද හමුදා මණ්ඩලික ප්‍රධානේ කාර්යාලයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ 53 වන මණ්ඩලික ප්‍රධානියා ලෙසයි ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කෙරුණේ. ආගමික වතාවත් සිදු කර මහා සංඝරත්නේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නිල ලේඛනයකට අත්සන් තබමින් ඒ මහතා රාජකාරිය ආරම්භ වුවා. මේ අවස්ථාවට යුද හමුදාවේ ඉහළ නිලධාරීන් රැසක් එක්ව සිටියා. मेजर जेनरल ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 වසරේ මාර්තු මාස 5 වනදා කැඩට් නිලධාරියෙකු ලෙස යුද හමුදා සේවයට ඇතුළත් වුණා. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී 58 වන සේනාංකයේ මෙහෙවමින් විශිෂ්ට කාර්යභාරයක් ඉටු කිරීමට ඒ මහතා සමත් වුණා. ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය ස්ථිර නියෝජිත තනතුරද තානාපති තනතුරද හොබවා තිබෙනවා. එක්සත් ජනපදයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දර්ශනවාදයේ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති ඔහු රටවල් රැසකදී විදෙස් පුහුණුව ලබා තිබෙනවා. පුද්ගලයන් 6 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කළ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කළා. එදහස් 1999 වසරේ බොරලැස්ගමු ප්‍රදේශයේදී පුද්ගලයන් 6 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ චෝදනාවටයි ඔවුන් මෙසේ වරදකරුවන් කර මරණ දඬුවම නියම කෙරුණේ. වාහනයක ගමන් කරමින් සිටියදී බොරලැස්ගමු ප්‍රදේශයේදී මෙම 6 දෙනා ඝාතනය කර තිබුණා. මේ සම්බන්ධයෙන් තවත් විත්තිකරුවන් 2 දෙනෙකු නිදොස් කොට නිදහස් කෙරුණා. දීර්ඝ නඩු විභාගයකින් අනුතරව මහාධිකරණය තීරණය කළේ අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. අධිකරණ ඇප නියෝගයේ කොන්දේසියක් මත Perpetual Treasury සමාගමේ හිමිකරු අර්ජුන් ඇලුසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීමේදී එහි නිලධාරීන්ගෙන් බාධා සිදු වූ බවට ඔහුගේ නීතිඥවරුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණිලි කළා. මෝසමක් ගොනු කරමින් අර්ජුන් ඇලුසියස් මහතාගේ නීතිඥවරුන් අධිකරණයට පවසා සිටියේ සිය සේවාදායකයා නීතිඥවරුන් 2 දෙනෙකු සමග පසුගිය ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය බවයි. අවඥා සහගත ලෙස නීතිඥවරුන් ආමන්ත්‍රණය කිරීම හා බාධා කිරීම සිදු වී ඇති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය වෙත පැමිණිලි කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන වෙත සේවාදායකින් සමග නීතිඥවරුන්ට යාමට ඇති අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් තහවුරු කර ඇති බවයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය කියා සිටියේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකොළ මූලික අයිතිවාසිකම් පෙත්සම මැයි මාස 13 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින ලබා දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතායි මෙම පෙත්සම ගොනු කර තිබුණේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවසන් තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ඉල්ලා සිටියා. සපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගතාව දැක්වීමේ පනත යටතේ නියමයක් අද පාර්ලිමේන්තුවේදී සංශෝධන රහිතව සම්මත වුණා. යම් තැනැත්තෙකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අය කරගැනීමේ පනතද සංශෝධන සහිතව සම්මත වුණා. ශ්‍රී ලංකාව සහ නිශ්චිත රටවල් විසින් සාපරාධී කාරණාවලදී සහයෝගය ලබා දීම සඳහා ඒ සම්බන්ධව හෝ ඊට අනුෂාංගිකව කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සලසන ලද පනතක්. ඒ අනුව වෙනත් යම් තැනැත්තෙකුගේ අයුතු ක්‍රියාවක් නොකර හැරීමක් අතපසු කිරීමක් හෝ පැහැර හැරීමක් හේතුවෙන් යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අය කර ගැනීම සඳහා ඒ සම්බන්ධ අනුෂාංගික කරුණු සඳහා තමයි මේ පනතේ සඳහන් වෙන්නේ. මේ රටේ වැසියෙක් යම් කිසි වරදක් කරා නම් මේ රටේ තිබෙන නීතියට හා අධිකරණ පද්ධතියට තුලින් ඊට විරුද්ධව ක්‍රියා කරනවා විනා කොහෙවත් තියෙන රටකට බාර දීලා මේ රටේ රටවැසියන්ව පාවල දෙන්න මේකෙන් ඉඩකඩ හැදෙන්නේ නැද්ද? මේවා අපේ හිතලුද? උඩ මේ රටේ නීතිය සම්මත කරන්නේ මේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුවේ සම්මත නොකරපු නීතියක් අනුව පොඩා ඉන්නව මේකේ මුල් පරතේ 6 වෙනි වගන්තියේ ඒ සියලුම අවස්ථාවන් සඳහන් කරලා තියෙනවා. ඒ සඳහන් ඒ මොනම වරදක් වුණත් මේ රටේ ඒක වරදක් හැටියට ගන්නේ නැත්නම් කාටවත් ඒ ගැන
කටයුතු කරන්න බෑ. අද මේ රෙගුලාසියෙන් ඉදිරිපත් කරන්නේ දූෂණ වලට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතිය. ඒ වගේම සයිබර් අපරාධ පිළිබඳ යුරෝපානු කවුන්සිල සම්මුතිය කාරණා. මෙතෙක් කල නීතියක් වෙලා නොතිබිච්ච දෙයක් නීතියක් බවට පත් වෙනවා. ඒක සාධනීය පියවරක්. විවිධ හේතු මත තවත් කෙනෙක්ගේ නොසලකිල්ල නිසා ඔහු ඊතාමතාම ඔහු අත්තරද්දකින් තවත් උද්ගලෙක්ගේ ජීවිතයක් නැති වෙනවා. සිසෙම්ම එවැනි අද්දකීම් ගොඩක් තියෙන වෛද්‍ය ශාස්ත්‍රයේදී නමුත් එමියගේ කෙනා වෙනුවෙන් වන්දියක් ගන්න ඔහුගේ පවුලේ ඥාතීන්ට එහෙම නැත්නම් ඔහුගේ කිට්ටුතම සමීපතමයකට නීතියෙන් නිවැරදි අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ නිසා මේ පනත මගින් ඒ සාධනීය පියවර තියලා තියෙනවා. ඒක හොඳ දෙයක්. ඔබතුමී මේ අදා සම්බන්ධ කරන පනත බොහොම නිදිෂ්ටයි ජේෂ්ඨයි මේවා පැහැදිලිම හරියටම නීතියට ඉදිරිපත් කරලා දඬුවම දී ගන්න පුළුවන් විදියට අනිවාර්යම මේක කරගන්න ඕනයි. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න නම් තියෙන තමන්ගේ ආගම වෙනස් කරලා ඒ ආගමික කල්ලියේ බෞද්ධිස්ම වුණොත් අන්න හම්බ වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරකම්. මේක තමයි ඇත්ත. ආගමික නිකාය සහ ඒ පුද්ගලයා කවුද කියලා මෙතුමන්ට නම් කරන්න කියලා දැන්. දේශපාලන වශයෙන් බංකොලොත් වෙනකොට ආගම්වාදී ඇදලා ගන්නවා. ආගම්වාදී ඇදලා අරගෙන ඒකන ආරවුලක් ඇති කරන රටේ උත්සාහ කරනවා. ඒ ඇත්ත මොකද්ද? මෙතන තමුන්නාන්සලට බලය තියා ගැනීම සඳහා බටහිර රටවල් කොහොමත් ඉතින් තනතුර බේරා දෙන්නේ මේ රටවල් ලිසින් විශාල සේවයක් කළා එතුමා වෙනුවෙන්. මම නෙමෙයි බටහිර තානාපතිවරු හම්බෙලා කිව්වේ අපිට මේ ආණ්ඩුව දෙන්න අපි මේක කරන්නම් අරක කරන්න ඕන්නම් ඒ තානාපතිවරුන් මම දෙපාරයි හම්බුනේ මම තනියම හම්බුනේත් නෑ අපි අනික් මන්ත්‍රීවරුත් හිටියා කවුද කතා කරේ කවුද ගියේ කවුද කිව්වේ හඳක් දෙන්නම් ඉරක් දෙන්නම් කියලා මම දන්නේ නෑ ඒක ඒක අහන්න ඒගොල්ලෙන්ම අහලා බලන්න රණවිරුව සමුදාව සම්බන්ධ කරගෙන ජාතිවාදයේ අවශ්‍යගෙන ආගම්වාදයේ අවශ්‍යගෙන අපි මේ පිටරටවල් වලට යවන්න හදනවායි කියලා වෙනම චිත්‍රයක් වෙනම දෙයක් මේ රට තුල මවන්න උත්සාහ කරනවා අවුරුදු 70ක් මේ රට විනාශ කරලා තියෙනවා පරිසරයේ සුරැකීමේ වැඩපිළිවෙල තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් කාබන් බද්ධ හඳුන්වා දී ඇති බව රජයේ පවසනවා. එය මෙම මාස සිට ක්‍රියාත්මකයි. නීල හරිත ආර්ථිකයේ පදනම් කරගත් රජයේ ආර්ථික වැඩපිළිවෙල යටතේ පරිසර හිතකාමී පියවරක් වශයෙන්ුයි මෙම කාබන් බද්ධ අය කිරීමට කටයුතු කෙරෙන්නේ. පරිසර හිතකාමීත්වයේ දිරිගැන්වීමේ අරමුණින් ඉලෙක්ට්‍රොනික වාහන සඳහා මෙම බද්ධ අය නොකිරීමට රජයේ තීරණය කර තිබෙනවා. අනිකුත් සියලු වාහනවල එන්ජින් ධාරිතාව අනුව ඒ අය කෙරෙනු ඇති. ඒ අනුව වසර 5ට අඩු හයිබ්‍රිඩ් වාහන සඳහා ඝන සෙන්ටිමීටරයකට ශත 25ක මුදලක්ද වසර 5ත් 10ත් අතර වාහන සඳහා ඝන සෙන්ටිමීටරයකට ශත 50ක්ද වසර 10ට වැඩි නම් ඝන සෙන්ටිමීටරයකට රුපියලක්ද වශයෙන් බදු අය කරනු ලබනවා. ඒ වසර 5ට අඩු පෙට්‍රල් සහ ඩීසල් වාහන සඳහා ඝන සෙන්ටිමීටරයකට ශත 50ක්ද වසර 5ත් 10ත් අතර නම් රුපියලක්ද වසර 10ට වැඩි නම් රුපියලයි ශත 50ක්ද වශයෙන් කාබන් බද්ධ බලපැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ඒ බත්තරමුල්ල නෙළුමාවතේ පිහිටි එම පක්ෂ මුලස්ථානයේදී ජනතා නිරුතන් කීප දෙනෙකු එහිදී අදහස් පළ කළා. දැන් පළාත් සභා අවුරුද්දයි මාස 4ක් තිස්සේ ආණ්ඩුකාරවරයෝ හරහා පාලනය කරගෙන යනවා. කිරියල්ල මැතිතුමා පාර්ලිමේන්තුවේද කියනවා එතුමා සූදානම් පරණ ක්‍රමයට යන්න කියලා. සියලුම පක්ෂ නායකයොත් ඒකට එකඟ වුණා කියලා. දැන් කිරියල්ල මැතිතුමාට කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවට යෝජනාව ගේන්න. එතකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ඒ වගේම එක්සත් ජාතික පක්ෂියත් එකතු වුණාම 200 එහෙක ඡන්දයත් එක්ක අපිට පරණ ක්‍රමයට මැතිවරණයට යන්න පුළුවන්. දැන් මේ වර්ෂයේ මැතිවරණ පොකුරක්. අපි කියන්නේ පනත ගේන්න පර්ණ ක්‍රමයට පළාත් සභා මැතිවරණය තියන්න කියන එක අපි පැහැදිලිවම කියනවා. අලුත් ආණ්ඩුවක් වෙනුවෙන් ජනතාව පෙළගැස්සවීම. ඒ සඳහා කරන්න පුළුවන් මේ රටේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා පමණයි වහාම මැතිවරණයක් ඇඳවීමට අවශ්‍ය වැඩ කටයුතු කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. නව ව්‍යවස්ථාවක් සැකසීමේ මෙහෙයුම් කමිටුවේ විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත කමිටු වාර්තාව සකස් කරන බව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා මහජන අදහස් විමසීමේ කොමිසමේ සභාපති අධිනීතීච ලාල් විජේනායක මහතා පවසනවා. මහනුවර අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේ. එම පක්ෂයක් මේක ගුණ අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒ අවශ්‍ය කාර්ය ඉෂ්ට කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ව්‍යවස්ථා සභාවක් ලෙස ක්‍රියා කරනවා කියලා. ඒ අනුව ව්‍යවස්ථා සභාවෙන් පත් කර 21 දෙනකින් යුත් මේ ක්‍රියාවලියට නායකත්වය දීම සඳහා මෙහෙයුම්කාරක සභාවක්. ඒ මෙහෙයුම්කාරක සභාවේ අගමැති තමයි සභාපතියට හේටි. ඒ වගේම මේ මෙහෙයුම්කාරක සභාවේ හැම පක්ෂිකම නියෝජිතවරු ඉන්නවා. බන්දුල ගුණවර්ධන ඉන්නවා, දිනේෂ් ගුණවර්ධන ඉන්නවා, TN එකෙන් ඉන්න සුමන්දිර මෙට්‍රෝ ඉන්න සම්බන්ධන ඉන්නවා, UNP එකෙන් ඉන්නවා. හැම පක්ෂයකම නියෝජනයක් තියෙන ආකාරයට මේ මෙහෙයුම්කාරක සභාව පත් කරලා තියෙනවා.
අගමාතවර අපාලමෙන්තු දෙකල සම්පූර්ණ කතාව ප්‍රවෘත්ති විකාශයෙන් අනුතරව බලාපොරොත්තු වන්න. ITN ප්‍රවෘත්ති අදට අවසන්. www.itnnews.lk